The Knockouts. Moonbeam, unbeam. When marimba rhythms start to play, dance with me, make me sway. Rasa busy laser, busy laser. Pidu rada nati love. Me mora sura no vase, ahare no. හතර දෙනාම එක වගේ මම දන්නේ කෝච් කසුම් කොහොමද මේ තීරණය ගන්න කියලා ඒක තමයි බෑ ඉතින් අහන්න එපා මගේ මොකද කරන්න දෙයක් නැහැ ස්වභාවයෙන් අහන්නම වෙනවා හොඳයි මම මුලින්ම ඉදිරියට ගන්නවා සිවදර්ශන් ඔබ එන්න ඉදිරියට ආදලිරඳා යෙන්දන් කන්නෝඩ කලඳ විඩ ජනනි භාග්‍යා ඔබත් එන ඉදිරියට අයසර දුනු වර ළමද හොබාලා ඉරනම් පවසනි අද දිනේදී මේ වේදිකාවේ මේ දිනා ගායනා කළේ වෙනස්ම භාෂාවක ගීත දෙකක් සිවදර්ශන් ගායනා කළේ ද්‍රවිඩ ගීතයක් ඒ වගේම ජනනි ගායනා කළේ ඉංග්‍රීසි ස්පැනිෂ් මික්සුණු ගීතයක් කොච්චු මාරියා මොකද හිතෙන්නේ අද දිනේ මේ දෙන්න ගැන ජනනිගේ පර්ෆෝමන්ස් ඉට් වස් ෆුල් ඔෆ් ලයිෆ් යු නෝ ජනනිගේ ඇයි ඩෝන්ට් නෝ සම්තිං කෝට් මයි එයාගේ ටෝන් එක ඉට්ස් නොට් It's not like she put a lot of effort. Ekena godak effort dala nemei sindu kiyu eya yage zone eke indara thama e geethe gayana kare. I thoroughly enjoyed that performance Janani. Wa dakkana api kattiyama we were swaying to your song. Sivadarshan gattama ya hite yagema lokika api yage lokite giya ya perform karanakota. I think dekak it's two different styles and I think they did a pretty good job. කොච් කසුන් මම වැඩි විස්තර අහන්නේ මං ගාව තියෙන ප්‍රශ්න දෙකක් පළවෙනි ප්‍රශ්නය මේ දෙදෙනාගෙන් කෙනෙක් ඉදිරියට යනවද පොඩි යන්නේ බෑ ඉතින් දැන් ආයි කවුද කියලා නෑ මම අහන්නේ එක්කෙනෙක්ද නැත්නම් දෙන්නම ඉදිරියට යනවද කියලා ये कौन है मैं दिन ना गिंग दिल्ली के आना हुआ शिवा शिवा दर्शन शिवा रतन ये आनुवा वॉइस विला का दमन मगे इधर ही आता है जाने दे ඔබට සිදු වෙන අදිනේදී මේ කමන් මගෙන් ඉවත් වෙන්න. අපි කතා කරමු. පළමුවෙන්ම සිරස ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන් අපි වගේ නවකයන්ට මේ වගේ තැනකට එන්න ලැබිච්ච එකත් මම හිතන්නේ ලොකු වාසනාවක්. ඒ වගේම අපේ කැමරාව පිටිපස්සේ අපිට නොදකින ගොඩක් කට්ටියක් ඉන්නවා මේ වැඩසටහන මේ වගේ කොවිඩ් වගේ ගොඩක් ගැටලු ඇස්සේ මේ වගේ මේ විදිහට ස්මූත්ලි කරගෙන යන්න. ඒ හැම දිනාටම thank you.
විශේෂයෙන්ම මගේ කෝච් මාව සිලෙක්ට් කරගත්තට ගොඩක් ස්තුතියි පළමුවෙන්ම. ඒ වගේම මගේ පවුල සියලු දෙනා මගේ මාත් එක්ක මගේ සින්දුහප් මගේ රසික රසිකාවියෝ ගොඩක් ස්තුතියි මෙච්චර දුර ආපු එකට ගොඩක් සතුටුයි. Thank you so much everybody. ජනනි, අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ වෘත්තිය සේම මේ වෘත්තිය ජය ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. බොහොම ස්තුතියි. කෝච් ශෂිකා ලොකු කල්පනාවකින් මේ මේ දෙන්න ගැනද මොකද හිතන්නේ ඇත්තටම කියනවා නම් දෙන්නගෙම මේ ඉදිරිපත් කිරීම වලට මං වශී වුණා අපේ ඇහැ අහකට ගන්නේ නැති වෙන්න සහ ඒ අවධානය වෙන තැනකට යොමු වෙන්නේ නැති වෙන්න ඔවුන් ඒ ඉදිරිපත් කිරීම කරා ඒ අවධානය තියාගන්න ඒ තරම් ताम प्रबल सह सुविशेष हांडवल देखा මට ඇත්තට මම මේ කල්පනා කර රීදිත් මට හරි දුකයි අපි අපි හැමෝම කතා වුණා ස්ටීල් තිබ්බනම් අපිට මේ වටේ කියලා අපි හැමෝම කතා වුණා හරි දුකක් තියෙනවා මට ඒ දුක ඇත්තටම හරිම අමාරු දරාගන්න මේ දෙන්නෑන් ඇත්තටම දෙන්නම මේ තරඟ ඇතුලේ තියාගෙන තිබ්බනම් හරිම වටිනවා මේ තරඟයටත් වටිනවා ඉස්සරහට යන්න මේ තරඟයට හරි ආලෝකයක් මේ දෙන්නම මං දෙන්නටම මේ ශේෂ්ත්‍රේ ලංකාවේ මේ දෙන්නගේ ගායන අපි බල්ලා තියෙනවා මුළු පර්ෆෝමන්ස් කියන්නේ මුළු තරඟේ පුරාම අපේ කන්ටෙස්ට් එකේ ඉන්න හොඳම ගායකයෝ දෙන්නේ. මේ දෙන්න අද පෙන්වුවේ ස්ට්‍රෙන්ත්ස් දෙකක්. අභිෂේක්ව ගත්තොත් අභිෂේක් අද ඔහුගේ රාමෝ තුල ඔහුගේ තියෙන ස්ට්‍රෙන්ත් එක. තත් හරියන ගීතයක් තමයි ඔහු ගායනා කරේ. ඔහු ඒක 100ට 100ක් නෙවෙයි 100ට 200ක් ඔහු එක කරා ඔහුගේ පර්ෆෝමන්ස් එක ඔහුගේ තියෙන ඒ ස්කිල් එක සහ ඔහුගේ එන ඒ නැචරල් ෆ්ලෝ එක සහ ටෙක්නිකලි පර්ෆෙක්ට්ලි ඔහු එක පෙන්නු බ්‍රිලියන්ට් පර්ෆෝමන්ස් එතකොට අපේ තරිඳුව ගත්තාම තරිඳුවද පෙන්නවා වෙන දෙයක් තරිඳු පෙන්නපු ස්කිල් එක තමයි තරිඳුර තරිඳුක කම්ෆර්ට් සෝන් එකේ දැන් අභිෂෙක් හම්බුණා වගේම ගීතයක් හම්බුණත් අද මෙතන තකට තක එකම කියන්නේ ජජ්මන්ට් එක බේස් කරන්න තියෙන එකම නිර්ණායක උඩ තරිඳුවද ඔහුගේ ස්ටයිල් එකෙන් පිට ගීතයක් අරගත්තා තරිඳුගේ ගායනය මම කියන්නේ 100ට 100ක් තිබුණයි කියලා තරිඳුගේ වෙන්දා තියෙන ගායනය නෙමෙයි තිබුණේ හැබැයි තරිඳු ඒක පටන් ගත්ත නෝට් එක ඉදන් පෙරලා ගත්තා ඔහුගේ ස්ට්‍රෙන්ත් එකට හැබැයි තරිඳු ඒක පෙරලාගෙන කතා කරා අපි හදවතට ඔන්න ඔතන තමයි සීක්‍රට් එක තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ හදවත ඇතුළට මොනයම් හෝ ක්‍රමයකින් රිංගලා ඒ හදවතට තට්ටු කරන්න ඌට පැල් කවියක් දුන්නත් ඒක කියන්න පුළුවන් ජන ගීයක් කිව්වත් ඒක කියන්න පුළුවන් රොක් සින්දුවක් කිව්වත් ඒක කියන්න පුළුවන් ඌට කියන්නම බැරි දෙයක් කිව්වත් කතා කරලා හරි ඒක කරන්න පුළුවන් කියන ඒ ස්ට්‍රෙන්ත් එක යා පෙන්නවා සෝ අභිෂේක්ගේ ස්ට්‍රෙන්ත් එක අභිෂේක් අරේම පෙන්නවා
ඒක තමයි මගේ ඇනලිසිස් එක සන්තුෂ් පොඩ්ඩක් ඒකට ඇඩ් කරයි කියලා මම හිතනවා මොකද සන්තුෂ්ට පුඩි දෙයක් තිබ්බා ඒකට ඇඩ් කරා අද අභිෂේක් ගත්තොත් අභිෂේක්ගේ පර්ෆෝමන්ස් එක ද හොඳටම කරා හැබැයි අභිෂේක්ගේ ඒ පර්ෆෝම් කරපු ස්ටයිල් එක ඇතුළේ ඔහු ෆෝල්සෙටෝ පාවිච්චි කරනවා එතකොට ඒකත් උපරිමයෙන්ම තියෙන්න ඕනේ ඒක අංග සම්පූර්ණ වෙන්න නම් හරි ඒක ඇරෙන්න අභිෂේක්ගේ පර්ෆෝමන්ස් එකේ එහෙම වැරද්දක් දකින්න දෙයක් නැහැ අභිෂේක් හොඳටම පර්ෆෝම් කරනවා තව සෝල් එක තිබ්බනම් හොඳයි හැබැයි සුපර් ජොබ් තරිඳු කියන්නේ රේස් එකක් දුවනකොට රෙකෝඩ් එකක් කඩන්න පුළුවන් එක්කෙනෙක්. අද රේස් එකේ එයා රෙකෝඩ් එක කැඩුවද නැද්ද කියන එක ගත්තොත් මං හිතන අද රෙකෝඩ් එක කැඩුවේ නැහැ. හැබැයි අද තරඟයෙන් කවුද දින්නේ කියන එක කෝච් කසුන් තීරණය කරන්න ඕන. හැබැයි මේ මුළු වොයිස් තරඟාවලියම ගත්තොත් රෙකෝඩ් එක කඩන්න පුළුවන් තරඟකරුවෙක් හැටියට මම තරිඳුව දකිනවා. අමාරු තීරණයක් හැබැයි හරි මාවත් ඔස්සේ හරි ඔළුවෙන් හරි තීරණයක් ගන්න ඕනේ. මේ දෙන්නටම සුවපැතුම. වෙල්ඩන් වෙල්ඩන්. කෝච් කසුන් අද වොයිස් ශ්‍රී ලංකාවේ ගමන් මගේ ඉදිරියට යන්නේ තරිඳුද අභිෂේක්ද? හා මෙහෙමයි. අර ඔක්කොම කෝච්ස්ලා කියවු කතා ඔක්කොම හරි කියන්නේ හැමදේම කල්පනා කරන්න වෙනවා. मैं पूरा फट कर लगा बिना ओके अरे मैं दिन ना මෙතනින් කවුරු ඉස්සරහට ගියත් තින්නටම හදාගන්න දේවල් තියෙනවා. يعني පර්ෆෙක්ට් කියලා මම කියන්නේ නැහැ. තව හැදෙන දේවල් ගොඩක් තියෙනවා. දැන් අභිෂේක්ට තියෙනවා මාර ජවයක් සහ එයා දැන් එන්නේ එන්න පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් වෙගෙන යන්නේ. එයා එහෙම දිනු වෙන බව පේනවා සෑහෙන්න. වේගෙ. තරින්දු ගිටෝන් වෝකල් කලර් එක ටෝන් එක මාර යුනික් එක. තරින්දු ගුණත් මට සෑහෙන වැඩ ගන්න පුළුවන්. अभिषेक नव तीन निर्माण वॉइस कमन बगे අභිෂේක් ඔබ වේදිකාවෙන් සමු ගන්නවා අපි කතා කරමු ඔබ ආදරණීයන්ට හිතේ කිසිම දුකක් නැහැ මොකද මේක තමයි තරංගේ ස්වභාවය අයින් වෙන්න වෙනවා අයින් වෙන්න වුණොත් ඒත් දුකක් නැහැ කිව්ව හේතුව තමයි ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා මොකද
මේ වගේ කෝචස්ලා පහක් ඉස්සරහා මට පර්ෆෝම් කරන්න චාන්ස් එක හම්බුණා. ඒ ඇති. ඒ වගේම මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ පොඩි කාලේ ඉඳන් නෙමෙයි මේ කාලේ ඉඳන් තිබ්බ ඩ්‍රීම් එක තමයි මෙතනින් කියන්නේ. කෝච් කසුන් ඉස්සරහා කවදරි මම කියන්නේ. කසුන් කල්හාරගෙන චරිත ඉස්සරහා මම කවදරි සින්දුවක් එකක් හරි කියනවා කියන එක. එතියා දෙකක් නෙමෙයි අර ගොඩක් කියලා එකර වැඩක් කරා. My legend. Satisfied. ජීවිතේ hina වුණ තැන් වලට වැඩියෙන් තියෙන්නේ දරාගත්ත තැන්. ඔබ මේ දේ දරා ගන්න hina වේ. ඉගෙන ඔබ මේ ජීවිතේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉදිරියට යන්න. ඔබට ජය. එහෙනම් නියමිතව කරගන්න.